අපි ලාස් ක්වෙස්චන් එකට කලින් පොඩ්ඩක් මේගොල්ලොත් එක්ක කතා කරමුද? රෂීඩ් නසිෆ් විනාඩි 5ක් වගේ මොන හරි දෙයක් කියන්නකෝ. ඔයගොල්ලෝ කොහොමද ඒ කාලේ වැඩ කරේ කියලා දෙන්නම එන්නකෝ එහෙනම් චුට්ටක්. රයිට්, ලියා ගන්න අතරේදී මම මේ දෙන්නව ඉන්ට්‍රඩියුස් කරන්නම්. රෂීඩ් අයියා DS එකේ, නසීෆ් අයියා සෛර කොලෙජ් එකේ. නාසිෆ් රයිට්, මෙයා වගේම තව එක්කෙනෙක් හම්බ වුණොත් බය වෙන්න එපා. නාසිෆ් අයියා වගේම එයා ට්වින්ස් රයිට්, එයාට තව ඉන්නවා මේ එකෙනෙක්. එයාගේ බ්‍රද මේ වෙද්දී ICT ක්ලාසස් කරනවානේ රයිට්. එයත් මගේ ගෝලයා. මේ දෙන්නම මේ හොඳ රිසල්ට් එකක් ගත්තා. දැන් එයා ක්ලාසස් කරන හින්දා එයා මගේ ඉන්ස්ට්‍රක්ටර් ටීම් එකේ නැහැ. මේ දෙන්න ඉන්නවා. එතකොට දෙන්නටම දෙන්නටම 3A's තියෙනවා. රාශීඩ් අයියා ගැන කිව්වොත් එහෙම, රාශීඩ් අයියා මං හිතන්නේ සමහර විට ICT වලින් අයිලෙන් ෆස්ට් වෙන්නත් පුළුවන්. ෆස්ට් වෙන්න නැති ළමයි දන්නේ නැහැ, මොකද රෑන්ක් එකක් නැහැනේ ICT කට්ටියට රයිට්. කෙමිස්ට්‍රි වලින් කරලා මේ ඉසෙන් ස්කෝර් එක තියෙන්නේ අයිලෙන් ෆස්ට් එකේනට 2.83ද කොහෙදනේ 2.84. රාශීඩ් අයියට තියෙනවා 2.89ද 86 තියෙනවා. ඒ කියන්නේ ඓලන්ඩ් ෆස්ට් වෙච්ච කෙමිස්ට්‍රි කරපු එකනටත් වඩා මෙයාගේ ඉසෙඩ් එක වැඩි. හැබැයි ඉතින් රෑන්ක් එකක් නැති හින්දා රෑන්ක් එකක් නැහැ. ඒ කියන්නේ හොඳම අය මං හිතන්නේ ඓලන්ඩ් ෆස්ට් වෙන්නත් පුළුවන් රයිට්. අනිවාර්යෙන් පළවෙනි පහ ඇතුළත නම් ඉන්නවා. එකද කියලා ඩවුට්, මොකද හැමෝම දන්නේ නැති හින්දා මං හිතන්නේ එක තමයි නේ. මං හිතන්නේ එක තමයි, මොකද චෙක් කරලා බැලුවම මටත් වඩා කන්ෆිඩන්ස්. ඒ කියන්නේ එක තමයි යා රයිට්. ඒ කියන්නේ මට හොයන්න වෙලාව නැහැනේ, මෙයා හොයලා තියෙනවා. ඒ කියන්නේ එක තමයි රයිට්. ඓලන්ඩ් ෆස්ට් තමයි මේ ඉන්නේ රයිට්. එතකොට එයා කොහොමද මුල් කාලේ වැඩ කරේ කියලා පොඩි අයිඩියා එකක් එයා ෂෙයා කරයි. ඒක ගන්න නාසිෆ් අයියත් එහෙම තමයි 3A's අරගෙන ඉන්නවා. ඔයාට ඉසෙඩ් එක තිබුණා 2.18 වගේනේ. ඒ කියන්නේ 2.2 වගේ ඉසෙඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මොරටෝ ඉංජිනියරින්. ඊයේ මේගොල්ලන්ගේ ගැදරින් එකකුත් තිබුණා ලංකාවේ වටේම, නෑ මොරටුව කොළඹ ඩිස්ත්‍රික්නේ. කොළඹ ඩිස්ත්‍රික් එකේ ඉංජිනියරින් ෆැකල්ටි එකට තේරිච්ච කට්ටියගේ පොඩි ගැදරින් එකකුත් තිබුණා. දැන් ඒවත් තියෙනවා ළමයි. අපේ කාලේ ඒවා තිබුණ නෑ රයිට්. ඉතින් මේ තෙවුමිනියක් කළා පිටිපස්සේ ඉන්න ඔක්කොමලා ගිහිල්ලා තිබුණා අපේ කට්ටිය. මේ ඊයේ හින්ද ස්ටාෆ් කවුරුත් නැහැ. ඊයේ මේ මම්ම තමයි වේවස් බෙදුවේ. මම්ම තමයි වේවස් එකතු කරේ. ඔක්කොම මම්ම කරගෙන ගියා. ඊයේ කවුරුත් නැහැ. ඔක්කොමලා ඒකට ගිහිල්ලා හිටියේ. ඉතින් මේ මම දෙන්නම් වැඩි වෙලාව යන්නේ නැතුව මේ දෙන්නට පොඩ්ඩක් කතා කරන්න. ඒගොල්ලෝ මුල් කාලේ කොහොමද වැඩ කරේ? මේ 27 තාම 3 මන්ත්ස් වගේ. පොඩි ටිප්ස් ටිකක් දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. කොහොමද පැරඩික් කරේ කියලා. Everyone, I hope you can hear me. Okay, first I'll introduce myself. I'm Abdul Rashid. I studied at DSNI College, did maths, physics and ICT. Got a result of 3 years with an ELT score of 2.86, which is the highest in the country, I believe so. Most people say it's the highest. I have searched enough to be sure that my ELT score is the highest. If not for the system where they don't give ranks, if they had given ranks, of course, I'm pretty sure I'd get Island 1. So all of you might be in ELA 27, I believe. You might have done your O-levels in March, I believe, in the middle of March. As soon as you did your O-levels, of course, you would have started classes. Now April, May, June. This might be the third month, no? You're still studying the basics, first chapter in your A-level paper. As for tips, of course, what I can tell is make study is a big part of your life. One big point I have to mention is with regards to classes. How many classes do you go to? Do you go to multiple classes per subject? That, of course, I would highly recommend against, because you have to try as much as possible to stay at home and study. Go to one class per subject, one class for maths, one class for physics, one class for IT or chemistry. Try to put, multiple classes at one day if you want. If some people, of course, do two classes on a Sunday or a Saturday, morning class for one subject and evening for another subject. Go for a weekday after school class like this one. And then you can easily cover all of your subjects or classes in 2 days, and the remaining 5 days, of course, you can study at home.
that is a big the main thing I wanted to mention, because one big way people waste time is traveling to classes, multiple classes, two classes per subject, some people even go three classes per subject. You multiply that, those, of course, you get 6-9 classes a week. Out of you know, all 7 days in a week, some people might go 4-5, even 6 days for classes. That's way too much. You're traveling way too much and you're wasting time on the road. That's one main point I want to tell. So if you're already going to multiple classes, of course, I strongly advise against it. Choose one of the better sirs, teachers, and stick to that, sir. And once he starts revision classes, of course, he will start revision classes about 1 year before the exam. By that time, of course, it's okay if you join for two classes, because theory class and a revision or paper class, that's fine. But for now, just start going to only three classes, don't go for multiple classes. Some people might be doing it. I highly advise against it. And then make studies a big part of your life. O-level, of course, since all of you are doing maths, most of you might have done relatively well. That's why you chose maths in the first place instead of other streams. What I would tell is just make doing these math sums and physics sums and chemistry sums a part of your life. What I would say is, sir, of course, discusses all of his questions, gives homework, no? Sir usually gives enough homeworks. Just now he gave a spot paper also. Sometimes he might give homeworks to go home and do. Might be giving enough homeworks, 2-3 hours, at least more than 4 hours per week homework. In that case, you can go home and divide that work into 2 or 3 days. If you can finish it in 1 day, of course, it'll be fine. Divide it in 2-3 days, and the same with, physics, divide it in 2-3 days, and chemistry also divide in 2-3 days. And make studying a part of your life, as in don't leave 1 day without studies. All 7 days, at least. I wouldn't give a number. I don't like to give a number for the number of hours. But if it's a school day, of course, after coming home, at least 3 or 4 hours, 3 hours at least. In a weekend, if you're at home, of course, 6-7 hours, just sit down and do these simple sums. If there's anything hard, of course, ask one of your friends. Or else, if it's too hard, if your friends don't know the answer, come to the class and if you want, refer to us. Or refer to us, we'll sort it out for you. Have a keen interest. Try to get away from distractions, phones. People who have own phones, of course, try now itself to give it up. Use your parents' phone. That's what I did. Entire levels, I didn't have my phone, I used my parents' phone. WhatsApp, okkama, ammage phone ekama. And then that's one main thing, phone, wala, WhatsApp, especially Instagram, social media accounts, that's too much. So I advise those who are interested in getting a good result to keep your phone away and try to use a parents' phone. When you're going out, of course, you can use a phone for calling and all that, a small phone, fine. What was I going to say? Those of you are going to school, most of you here might be going to schools. One good thing I see in schools is, after school still might have not started, no? One good thing I see in schools is the competition it gives, especially in term exams and all. At the beginning, of course, everyone goes to school. After about halfway through, most people stop going to school. I didn't stop, I went every day to school. But some people, of course, stop because tuition classes feel a lot more efficient than school. Some schools, of course, very teaching is somewhat weak. But one thing that is not weak in schools is exams. Exams and competition, especially those in top schools in Colombo. Never cut exams and all that. Exams, the competition that school exams gives are one of the main things that pushes us, because to get that rank, of course, you really study hard. And that study you do is eventually going to help you in the A-level exam also. But for now, of course, just make studies. Main thing I would say is make studies a part of your everyday life. Don't leave 1 day without studying. That's my main point. At least 2 or 3 hours, at least a few sums, at least a part of a subject in physics, a theory, small theory in physics, and a few questions in physics, in chemistry, in IT. If you want, you can try doing past papers of the subjects you've already studied. These questions, of course, there are enough past papers. Every past paper has a big question from this chapter. So when you finish this, of course, open the past paper. Don't wait until sir tells you to, or don't wait until some friends do. Go home and open a past paper book, and you can try doing it on your own. If it's hard, of course, come and refer it to us. We are always there at the back to help you out. That's all I can say.
Nasif might add a few points. Also, thank you. Hi, I'm Nasif Salman from Zaira College, Colombo. So when speaking of combined maths, starting combined maths is like, for me, it was very hard. I did not join combined maths classes after, I joined only after 3 months from my O-levels. So grabbing combined maths at the beginning was like very, very hard for me. There were instances where me, including my brother, we failed combined maths. So even after, I remember like during the grade 12 third term, so it's exactly like around 1 year after learning combined maths. So even after 1 year after learning combined maths, there were instances where we failed combined maths. Our marks was 20s. My marks was 21. My other brother's marks was 27 or something. So the thing is, you guys might mostly feel it demotivating if your school marks are very low. So the main thing I want to advise you all is, when your school marks is low, don't get demotivated. Your school marks doesn't dictate your A-level marks. That has to be said. And there are many instances who took, for all six terms, they took S4 combined maths or chemistry, any other subject. When it comes to A-levels, they get an A for the subject. So it's definitely a different thing. So always practice for the past papers, I would say. So instead of focusing on model papers, I would highly encourage everyone to do past papers on all three subjects. So I see many of you all doing very, very hard questions, NASA type questions. So those are very hard. So the thing is, try them, but try them after trying the past papers. After you have finished the past papers, then you can go to the other levels. So there are like many good papers like Moratuwa papers, other provincial papers. So if you have the marking scheme, then try. Without the marking scheme, don't try, because it's a waste of your time. So if you have the marking scheme, try all the papers and stay motivated always. Don't get it stressed. Now itself, start working. If you start working now, I guarantee at the end, it will be very less stressful. I'm saying now itself, start studying, get into this. Now itself, keep working. Then I guarantee you at the end, when it's very close to the exam, it's like a piece of your mind. It's like I have done my work. The only thing that is left now is to go and write. So go with that mindset, and now it's a bit hard actually. Actually, I was also, it's like it's very hard at the beginning. So when lessons like differentiation, integration, and in applied, when you have center of gravity, simple harmonic motion, when those lessons come, combined maths will be much, much easier. I guarantee you on that. Combined maths will be very, very easy. It's actually the subject which you can go more than 90s very easily. So others, you have MCQs, no? So most of the people say when there's MCQs, it's actually easy to score. It's hard to score if there's MCQs. So if you properly do from the beginning, I can say that it's combined maths is the subject which is easy to go for more than 90s. Okay. So I think, thank you Sudhir sir for the opportunity. Okay. Thank you both of you. Manghitane ogulanta hariyatama kiyanna one points rika hariyatama kiwwa. මුකුත් මේ සුනේම නැහැ මේ හොඳ පොයින්ට් එකක් ගෙනවා මේ නාසිෆ් අර මේ මුලින් ටර්ම් ටෙස්ට් පේපර්ස් වල ලකුණු අඩු වෙද්දී මගේ පේපර්ස් වල ලකුණු අඩු වෙද්දී ඔයා ඩිමොටිවේට් වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ එහෙම වෙන්න එපා. ස්පෙෂලි ආනන්ද රොයල් වගේ ස්කූල්ස් වල ඉන්න කට්ටිය විශාඛයකෙත් එහෙමයි ටිකක් දේවියකෙත් එහෙමයි ටිකක් අමාරු පේපර්ස් දෙනවා ඔයගලන්ට ස්කූල් ටර්ම් ටෙස්ට් එකේ. එතකොට ඒ වගේ වෙලාවට ඒගොල්ලන්ට නිකන් 20-40 ඒ රේන්ජ් එකේ හිටපු ළමයි ඉන්නවා ඒස් ගත්ත ෆයිනල් එක්සෑම් එකට. ඉතින් ඒ වගේ අර අමාරු පේපර්ස් කරද්දි අර නසිෆය කිව්වා වගේ ටර්ම් මොනවාද ඔයාට මාකින් ස්කීම් එකක් තියෙන එක තමයි වැදගත්ම දේ. මාකින් ස්කීම් එකක් නැතුව පේපර්ස් කරනවා කියලා කියන්නේ ඔයා දන්නේ නැහනේ ඔයාගේ ක්වෙස්චන් එක ඔයාට චෙක් කරගන්න විදිහක් නැහනේ. ඒ හින්දා තමයි මේ මං හිතන්නේ මගේ ක්ලාස් එකේ මම ඇත්තටම ක්ලාස් එක ඩිවලොප් කරන්න වැඩිපුරම ඉන්වෙස්ට් කරනවා නම් දෙයකට මම වැඩිපුරම ඉන්වෙස්ට් කරන්නේ දැනටත් මාකින් ස්කීම්ස් වලට. ඒක ඔගොල්ලන්ට ස්ටාෆ් එකට ආවොත් තේරෙයි මගේ මාර මාකින් ස්කීම්ස් වලට උත්තර ලිවිල්ලක් ලියන්න මේගොල්ලෝ පිටිපස්සේ ඉඳලා ඒ කියන්නේ මේ ක්වෙස්චන්ස් වලට ආන්සර්ස් ලියනවා කියන එක ඒක ළමයෙක්ට ඒක ප්‍රැක්ටිස් කරනවා කියන එක මාර ඉම්පෝර්ටන්ට්. ඉතින් මං හිතන්නේ කියන්න ඕනේ ඔක්කොම ටික කිව්වා. ඉතින් කවුද රෂීඩ් අයියත් හොඳ පොයින්ට්ස් ටිකක් ගෙනවා. අර මං කියන්නේ ඔයාට කම්බයින්මන්ට්ස් වල ඔයා දැනටත් ක්ලාසස් දෙකකට යනවා නම් මං කියන්නේ මගේ එක හරි නවත්තන්නේ නෝ ඉෂු. මං කියන්නේ අර
టైమ్ ఎక్క ఇతరు కరగానే స్పెషల్లీ వెన్ యూఆర్ గోయింగ్ టు స్కూల్స్ రైట్ స్కూల్స్ వెళ్తే అది టైమ్ ఎక్క ఇతరు వెన్నాని ఉడని వెడకరన్న టైమ్ ఎక్క మాదిని ఇప్పుడు ఏ హింద అనివార్యం స్కూల్స్ వెనకాలే స్పెషల్లీ వా మా అనివార్యం కరన్నోనే ఎక్క క్లాస్ ఎక్కడే అనే కదా మాయి మంగితనే రివిజన్ క్లాసెస్ ఓనే నే ఒక పేపర్ క్లాసెస్ ఇప్పుడు నాకు అయితే దెంగ్లమై మంగితనే ఓపులైన హెమ క్లాస్ వాగే మంగితనే రికార్డింగ్ ఆప్షన్ తీయను ఎతీకలు మంగితనో రికార్డింగ్ ఆప్షన్ తీయనమన రివిజన్ క్లాస్ కాకుండా రైట్ వాడు పేపర్ క్లాస్ అండ్ థియరీ క్లాస్ ఇనఫ్ రైట్ అతి మ్యాతి రైట్ ఇది ఏంద మంగితనే ఏదైనా హుదరమ క్యూవ కియన్న ఉన్న దేవాళ్ళ దగ్గర మమ్మ తవ కియన్న దేకనే అప్పుడు తవ గానకు తీని హింద ఏ గాన తగ్గాలి హదము మే ఇది ఏదైనా మమ్మల్ని విష్ కరణం ఏదైనాకి ఫ్యూచర్ గోల్స్ ఏ వాగే మీద మెతన ఏ లెవెల్స్కి అయిన గోల్లకి ఏదైనా టాప్ లెవెల్ దగ్గర అవిల్ ఇవ్వరాయి ఇతని ఇంకే ఆడతామై ఎగులంగి లైఫ్కి హుందమ స్టేజ్ దగ్గర తీయన్నే థింగ్ ముఖద ఏ స్టేజ్ దగ్గర గీయమ ఏగులు కంపీట్ కరాన్ని హుందమ సెట్ కత్తే కదా ఓ లెవెల్స్ వల్ల హిటపు హుంద సెట్ కని దాని ఏ లెవెల్స్ వల్ల మెన్స్ కరాన్ని వీళ్ళ తీయండి ఇప్పుడు ఏ సెట్క యూనివర్సిటీ గీయమ మెన్స్ కరణ సెట్కి హుందమ సెట్ కదమ్మా యూనివర్సిటీ వల్ల మే మొరటు ఐటీ ఎంత మొరటు ఇంజనీరింగ్ ఇన్ ఇప్పుడు ఏగోళ్ళు తెక్క కంపీట్ కరణమో తవాత్ గేమ ఎతనింగ్ హాట ఎలియర్ గీల జాబ్స్ పోయాది ఏ లైఫ్ కదగరది తవాత్ అమారు రైట్ ఇది ఏ హింద ఎతనింగ్ హాట తిన లైఫ్ ఏదన్నటమో మే సక్సెస్ఫుల్ నీకు మేము విష్కరణం అవి తగ్గాల గాన హతములమై వెడే ఇవరకరలు దాన్న విధిమత్మ కంబైన్డ్ మ్యాథ్స్ పాఠమాలావ సుధీర్ పీరిస్.